ඒ වෙලාව විපස්සනා කරා නම් දැන් නිවන් අවබෝධ කළා. බලන්න එහෙම නිවන් අවබෝධ කරපු ජීවිත කුමාර කස්සප මාතා. කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ බිහි වුණේ ඒ මාතාව ගිහි කාලේදී තමයි දරුගැබ පිහිටියේ. පැවිදි වුණාට පස්සේ තමයි දරුගැබ මෝරා ආවේ. දෙව්දත් තෙරුන් වහන්සේ බැහැර කරන්න හැදුවත් බුදුරජාණන් වහන්සේ මේක විසඳුවා. විසඳුවට පස්සේ භික්ෂුණිය සිල්වන්තයි. දරුවා බිහි වුණෙත් භික්ෂුණී ආරාමෙමයි. ඒ දරුවා අනන සද්දේල තමයි කොසොල් රජතුමා දරුවා බාරගත්තේ. මොකද භික්ෂුණීන් වහන්සේලට බාධායි කියලා. නමුත් දරුවා නැති සොවේ මෙයාම භාවනා කළේ නෑ, අඬ අඬම හිටියා. දරු ප්‍රේමයෙන්. නමුත් අවුරුදු 12ක වගේ වයසක් යනකොට ස්වාමීන් වහන්සේ පැවිදි වුණා. කුඩා වයසේදීම අම්මා මහාන වෙච්ච කෙනෙක් නැත්නම් භික්ෂුණියක් කියලා දැනගෙන ස්වාමීන් වහන්සේ දැකලා පාරේදී වඳින්න එනවා දුවගෙන. අනේ පුතේ ඉන්න කියලා එන්නේ. එවිලා කකුල් දෙක අල්ලලා වඳිනවා, පුතා ගණන් ගන්නවා. නෑ, පුතා සෙනෙහස නැතුව නෙවෙයි. නමුත් දැනගත්ත අම්මට මං ආදරේ පෙන්නුවත් අම්මා නිවන් දකින්නේ නෑ, ගණන් ගන්නතෝ යන්න ගියා කතා නොකර. පාරමෙද වාඩිලා කල්පනා කළා මේ දරුවා වෙනුවෙන්ද මම මෙච්චර කල් ඇඬුවේ. මගේ කාලේ අපතේ ආවගත්තේ. සංකාරවල ආදීනව ප්‍රකට වුණා. අනිත්‍ය වැටුණා. පාරමෙද වාඩි වෙලා භික්ෂුණිය මාර්ගඵල පිළිවෙලින් අරිහත්ත්වයෙන් අමාමා නිවන සාක්ෂාත් කළා. අර අඬපු කාලෙත් විදර්ශනා කරා නම් ඊට කලින් රහත් වෙලා. එහෙනම් දාලා ගිය වෙලාවේ අහිමි වෙච්ච වෙලාවේ ඒක විපත සැපතක් කරගත්තු අය තමයි ගොඩක් මේ ශාසනය තුල අද වුණත් නිවන් මඟ දියුණු කරන ගොඩක් ස්වාමීන් වහන්සේලා ඔය දුක දැකපු අය. සමහරට සිල්මෑණිවරු එහෙම දැකපු අය. සමහර අය කියන අපි මහාන වෙන්න ඉන්නේ, මම මහාන වෙන්න ඉන්නේ කියලා පස්සේ බලනකොට එයා දකින්නත් නැහැ. ඒ මොකද අවබෝධයෙන් කියලා නැහැ. යම්ගේ සුළු කලකිරීම නිසා එකපාරට කියන මම මහාන වෙන්න ඕන. මොකද බලනකොට තමන් පෙම් බැඳපු කෙනා ඒක තරහ වෙලා. ඊට පස්සේ මාසෙක විතර එයා ආයි යාළු වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේට කතා කරනවා දයිමත්. උන්වහන්සේ ආරාම හොයනවා, නවත්තන්න තැන් හොයනවා, සිල් මෑණිවරුන්ට කියනවා කියලා දැන් බලන් ඉන්නවා මේ උපාසිකාව මහාන වෙන්නේ ඉද නැහැ. ඊට පස්සේ ටික කලකින් පේනවා ඡායාරූප සමූහයක් මල් කලඹක් දරා සිටිනවා. ඇයි? අවබෝධයෙන් නෙවෙයි කලකිරුනේ, එන්න හැදුවේයි හදිස්සියේ. එහෙනම් හදිස්සිය ගන්න තීරණයක් අවබෝධයෙන් සංකාර ස්වභාවය දැනගෙන නෙවෙයි. අහිමි වීමකදී දුක දරා ගන්න බැරි නිසා අර ස්වාමීන් වහන්සේලත් අපහසුටපත් වෙලා, ඒ මෑණිවරුත් අපහසුටපත් වෙලා, කාලය අපත ගිහිල්ලා විපතක්, ඒ කියන්නේ අසහනයකට, අපහසුවකටපත් වෙන දෙයක් තමයි වෙලා තියෙන්නේ. නමුත් Taman තේරුම් අරගෙන දුක දැනගෙනම ආයේ යන්නේ නෑ, මම මේ ගමන නිවන දක්වා යන්න එන ගමනක් වශයෙන් නම් පැවිදි වුණේ. අන්න ඒ ශ්‍රාවකයෝ ශ්‍රාවිකාව හරියටම ධර්මය ගැන අවබෝධයක් ඇතුව තමයි ගමන යන්නේ. එහෙනම් ඇති නැති හැමදා. දැන් දෙයක් ලැබුණාම මේක එපා වෙන්නත්, දෙයක් නැති වුණාම කාමයන් අතහැරලා දාලා ආයේ මහාන වෙන්න ඕන කියන මේ සංකල්පය නිසා හත් වාරයක්ම නැවත නැවතත් ගෙදරට ගමන් කරලා නැවතත් ආපු චිත්තහත තෙරුන් වහන්සේ පවා අපි කියන හත් පාරක්. තමන්ගේ භාර්යාව ගර්භණීව උඩුකුරුව සැතපී සිටින මේ මොහොතේ දැකලා, නිර්වාත්ව සිටිනවා දැකලා දුටුවේ මොකද්ද? උද්දුමාතක ඉදිමී ගිය මල සිරුර භාවනා කරලා, දැන් යන එන වෙලාවේ භාවනා කරලා තිබුණා. කමටහන් අරන් තිබුණා. ඒකයි වටින්නේ. දැන් සමහර අය නිඳා කරනවා පැවිදි වෙලා හිටියා දැන් ගෙදර ගියා එහෙම කියලා. නමුත් ඒ පැවිදි වෙලා හිටපු කාලේ භාවනා කරා නම්, සිල් රැක්කනම් වටිනවා. එහෙමත් කළේ නැත්නම් සමාහට එකකින් හිස් වෙන්න පුළුවන්. නමුත් භාවනාවක් කරලා තිබුණ නිසා මේ චිත්තාත්ත තෙරුන් වහන්සේට මොකක්ද දැනුනේ? මේ භාර්යාව පෙනුනේ දුක් රසක්. ඉදමුණු මල සිරුරක් වගේ. වස්ත්‍රය තමන්ගේ ඇඳගෙන දුවලා ගියේ කොහෙද? ආරාමයට මහාන වෙන්න. ගුරු ස්වාමීන් වහන්සේ වෙත ගිහින් කිව්වා, අනේ ස්වාමීනි මා මහානක දැන් නුඹ 6 පාරක් මහාන කරන්, 7 වෙනි පාරට ගෙදර ගියානේ. ආයෙ මහාන කරත් නෑ ස්වාමීනි මේ පාර නම් ආයෙ යන්නේ නෑ. මොකද විහාරයට ආයෙම සෝතාපන්න වෙලා. අන්න රහත් උනා. එන ආදීනව දැක්ක තැන අවබෝධ ඥානය ඇතිනම් මේ සංකාර කය ගැන කියාගෙන ගියේ. මොකද කය තරම් ප්‍රිය කරන දෙයක් අපි කාටවත් නැහැ. අපි හිතට වඩා පෙම් කරන්නේ කයට. දැන් මේකේ පණුව ඉන්නවයි කිව්වත්, අසුචි වැගිරෙනවයි කිව්වත්, දුගඳ හමනවයි කිව්වත් ඒත් අපි මේක පවත්ව ගන්න ඕනනේ. මූණ හොදන්න ඕන, කොණ්ඩේ පීරන්න ඕන, තෙල් ගන්න ඕනේ, නාන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ. ඒ හැමදේම කරන්නේ ලෝක චාරිත්‍ර අනුව ලෝකේ පවත්වන්න ඕන, ජීවිතේ පවත්වන්න ඕන. දැන් මේක දුකයි කියලා නාන්න නැතුව, මූණ හොදන්න නැතුව, දත් මදින්න නැතුව හිටියොත් ඊට කලින් කොහොමත් මරණයටපත් වෙලා යනවා. ඒ නිසා සංකාරය අවබෝධයෙන් අවශ්‍ය පිළිදගුම් ටික කයට කරන්න, අනවශ්‍ය පිළිදගුම් කරන්න යන්න එපා. මොකද එහෙම කරලා වැඩක් නැහැ. මොකද මේක අසත්පුරුෂ ශරීරයක් මේකෙන් අපිට හොඳ ප්‍රතිඵල නම් ලැබෙන්නේ නැහැ. කොච්චර සුවඳ ගෑවත් එන්නේ දුගඳමයි. කොච්චර උපදමාන දුවත් එන්නේ දුර්වර්ණ වීමමයි මතුවෙන්නේ. මේක වැහැරලා යන එකක්මයි. රෝගයන්ට ආකාරයක්මයි. කොච්චර බෙහෙත් වර්ග ගත්තත් නිරෝගී වෙන්න නම් බෑ. අද වර්තමාන කාලේ ආයුෂ අඩු නිසා බහුල වශයෙන් දුකම දැනෙනවා මේ කයට. එනම් මේ දුකම ලබා දෙන මේ සංකාරයක් වන ශරීරය රූපස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දකිමින් රූපේ කලකිරිනවා ආදීනව දකිනවා. දැන් මේ විදර්ශනා වඩන විපස්සනා යෝගියෙක් අපි කලින් දේශනාවකදී දේශනා කළා පසුගිය දේශනාවේදී සතිය වඩනවායි කියලා. සතිය වඩන අරමුණ කෙරෙහි දැන් තමාට දකින්න ලැබිච්ච අරමුණ ගැන සිහියෙන් ඉන්නවා. ඒක රූපේ දැකලා රූපේ සිහියෙන් බලන්න. රූපේ රසය විඳ ගන්න. හැබැයි අවබෝධයෙන්. ශබ්දේ රස විඳින්නකෝ ශබ්දේ දැනගන්නකෝ අවබෝධයෙන් සතියෙන්. දැන් සතියෙන් ශබ්ද අහනකොට එයාට පේනවා ශබ්දේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා බිඳි බිඳි යනවා. සුවඳක හෝ ගඳක එන ඒ රසය ඒකත් මොකද සුවඳ එනවා සුවඳ නැති වෙනවා. වායෝ ධාතු හරහා තමයි මේ ශබ්දයත් රූප මේ ගන්ධයත් එන්නේ. ශබ්දයේ දුරින් එන ශබ්දයන් නම් වායෝ ධාතුව හමන වෙලාවේ එනවා වායෝ ධාතුව හමන්නේ නැති වෙලාවේ නතර වෙනවා එනවා නැති වෙනවා එනවා නැති වෙනවා. එහෙනම් මේක ස්ථීරවම ශබ්දය කණේ නතර වුණා නෙවෙයි. දැන් හොඳම උදාහරණය තමයි ඝණ්ඨාරයක් නාද කරනවා. ඝණ්ඨාරයට ගහන වෙලාවේ මුලින් හඬ ගොරෝසුයි. ඒක නැවැත්වුවට පස්සේ ටිකක් වෙලා මේක සියුම් වෙවි ගිහිල්ලා නැති වෙලාම යනවා. ඒතර ශබ්ද රූපයේ ස්වභාවය තමයි මුලින් ගොරෝසුයි අගින් සියුම් නැති වෙලාම යනවා. සුවඳත් ගඳත් එහෙමයි. රසය නම් රසදිවේ ස්පර්ශ වෙනසනේ පමණක් රසයි එතනින් එහාට රස නැත. ෂේ වෙලා යනවා. ආහාරයක් නම් අනනවා හපනවා කෙල සමග මිශ්‍ර වෙලා මේ ආහාර මාර්ගය දිගේ ආමාශගත වෙනවා ඒ ජීර්ණය වෙනවා මල මුත්‍ර බවටපත් වෙනවා රසෝජා වැය වෙලා ලේ ධාතු වර්ධනය. ඒතර ෂේ වෙලා යනවා. ඉතුරු වෙලා නැහැ. කායික ස්පර්ශ වෙලා තියෙන කන්සෙප්ට් ස්පර්ශය නැතිවීමෙන් සමහරට දුකයි. හොඳ ස්පර්ශයක් නම් කටුක පහසක් නම් කයට රිදෙන දෙයක් නම් ඒ ස්පර්ශයේ පවතින තුරා දුකයි. ඒක නැති වුණාම සැපයි කියනවා. ඒතර මේ හැම තැනකම දකින්න ඕන සැප වේවා දුක වේවා. දැන් සැප ස්පර්ශය දැකගෙන ඉන්න පුළුවන්. මොකද ඒකෙන් පීඩාවක් නැති නිසා. නමුත් දුක් පහස දුක් වේදනාව දකින්න තමයි ටිකක් අමාරු. සතිය ගොඩක් වැඩුවම තමයි මේ දුක දිහාත් බලන් ඉන්න පුළුවන් වෙන්නේ. එහෙනම් කය සිදුරු කරනවා, කය කපනවා, කය කැඩෙනවා, මේවා දරන්න අමාරුයි. එෙහිදී දුක බව, අනිත්‍ය බව දකින්න පුළුවන් හිතක් ඇති වුණ තැනදී නිවන් අවබෝධ කරන්න පුළුවන් හිතක් හැදෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා 39ක් වනාන්තරයේ භාවනා කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා කතිකා කරගත් අපි නිහඬ වෙමු. තනි තනිව වසමු. එහෙම වාසය කරන වෙලාවේ දවස් 15ක් කවුරුත් දන්නේ නැහැ. ව්‍යාග්‍රේක ඇවිල්ලා 15 නමක් අරගෙන ගියා. ඉතුරු උනේ පොයේ දවස් තමයි පොය කරන්න එකතු වෙන්නේ බලනකොට 15 නමයි ඉන්නේ. ඊට පස්සේ කෝ ව්‍යාග්‍රය ඇල්ලුවොත් කෑ ගහන්න කියලා. එන තරුණ ස්වාමීන්වහන්සේ කෙනෙක් තමයි 16 වෙනි දවසේ ඇල්ලුවේ. උන්වහන්සේ ව්‍යාග්‍රය කියලා කෑ ගැව්වා. තනිස් ස්වාමීන්වහන්සේලා දඬු පහන් අරගෙන පොළු අරගෙන පස්සෙන් පැන්නුවා. හුළු අතු අරගෙන. ව්‍යාග්‍රය දුරින් දුරට ගිහිල්ලා කාටවත් ලං වෙන්න බැරි පර්වතයක් මුදුනට නැග්ගා. දැන් නැගලා පාදයේ ඇඟිල්ලෙන් කන්න පටන් ගත්තා. ඉතින් ස්වාමීන්වහන්සේලා මතක් කළා "එවත්නි දැන් අපිට කරන්න දෙයක් නැහැ. අපි කළ යුතු දෙයක් නැහැ. දැන් ඔබේ හිත ඔබයි හදා ගන්න ඕනේ. දැන් මේ වැඩෝ භාවනාව වඩන්න" කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනාවට පටන් ගත්තා. දැන් කනවා කියන්නේ පන පිටින් කොච්චර රිදෙනවද? දැන් රිදෙනවා කියලා කෑ ගැහුවා කියලා ඇඬුවා කියලා ජීවිතේ ගැලවෙන්නේ නැහැ. දැන් ජීවිතය අතහරින්න වෙන කොහොමත් අවසනයකින් මොහොතකින් මැරෙනවා. ඊට පෙර ස්වාමීන් වහන්සේ විපස්සනා කළා ලැබෙන වේදනාවම සිහිය පිටුව ගත්තා. සිය පිටුවගෙන හිත පාලනයක් කරගත්තා. අර ගැන ලොකුවට හිතන්නේ නැතුව අර වේදනාව අනිත්‍ය ස්වභාවය දැක්කා. ටිකෙන් ටික කනකොට සෝතාපන්න වුණා. ධනහිස් දක්වා කද්දී ඉන දක්වා කද්දී සකදාගාමී වුණා. අනාගාමී වුණා. ඊට පස්සේ හදවත කන්න පෙර රහත් වෙලා අරිහත්ත්වයටපත් වෙලා තමයි ස්වාමීන් වහන්සේ පිරිනිවන් පැවෙකින් පේනවා මේ දුක් වේදනාව පවා අංකුසයක් කරගෙන නිවනට මාර්ගයක් හදාගත්තු බව බුද්ධිමත් පින් ඇති ස්වාමින් වහන්සේලා.